මාස 3න් 3ට 60%ක බෝනස් පොලියක් හිමි කරගන්න. 2024 ජනාධිපතිවරණයට ඇත්තේ තවත් දින 12ක් පමණයි. ජනාධිපතිවරණයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති අපේක්ෂකීන් මැතිවරණ කොමිසමට කැඳවා තිබෙනවා. කොමිසමේ සභාපති RMAL රත්නායක ප්‍රකාශ කළේ අදාළ සාකච්ඡාව පෙරවරු 10ට ආරම්භ වූ බවයි. එසේම මැතිවරණ නිරීක්ෂණ සංවිධාන නියෝජිතයින්ද අද පස්තරු දෙකට මැතිවරණ කොමිසමට කැඳවා ඇති බවයි සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ. මේ අතර නිල ඡන්ද දැන්වීම පත්‍රිකාව නොතිබුණද අනන්‍යතාවය තහවුරු කිරීමෙන් පසු ඡන්දය ප්‍රකාශ කළ හැකි බවයි මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක පවසන්නේ. කිසිදු ගැටලුවක් නැහැ නිල ඡන්ද දැන් පත්‍රිකා ඔබ අතේ නොතිබුණත් ඔබට පුළුවන් ඡන්ද මැදිහත්වන්න ඡන්දය පාවිච්චි කරන්න. ඔබට නිල ඡන්ද දැන් නිර්වත් තිබුණොත් පහසු වෙනවා ඡන්දය පාවිච්චි කරන්න. මොකද හේතුව එයි සඳහන් වෙනවා ඔබගේ ඡන්ද හිමිනාවේ නම තියෙන පිළිවෙල සහ ඒ අංක පිළිබඳ. ඒක පහසුවක් වෙනවා අපේ නිලධාරීට ඒකට කිරීමට. හැබැයි යම් ලෙසින් ඔබ ළඟ නිල ඡන්ද නොතිබුණාට ගැටලුවක් වෙන්නේ නැහැ. ඡන්ද දිනයේදී උදෑසන 7ට ගිහිල්ලා ඔබගේ ඡන්ද මැදිහත්වන්න ඡන්දය සලකන හැකියාව තියෙනවා. ඔබගේ නම ඇඳුම්පත් අංකය විස්තර රැගෙන ගියන් පස්සේ ඉතින් ජේෂ්ඨ ඡන්ද සමිතිය විසින් පසු ඔහුට ඒ අවස්ථාව ලබා දීමට හැකියාව තියෙනවා. නිල ඡන්ද දැන්වීම පත්‍රිකා බෙදා හැරීම මේ වන විටත් සිදුවනවා. ඊයේ දින බෙදා හැරීමේ විශේෂ දිනයක් ලෙස නම් කර තිබුණා. ලබනදා 4වනදාත් නිල ඡන්ද දැන්වීම පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක් ලෙස නම් කර තිබෙනවා. මේ අතර තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ලබන 11 සහ 12 යන දින දෙක වෙන් කර ඇති අතර නියමිත දිනවල තැපැල් ඡන්දය ප්‍රකාශ කරනු හැකි ඡන්දදායකින්ට මෙම දින දෙකේදීද ඡන්දය ප්‍රකාශ කළ හැකි. මේ අතර ජූලි මාස 27වනදා සිට අද දිනය දක්වා මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිදුවීම් 1012ක් වාර්තා වී ඇති බවයි පැෆරල් සංවිධානය පවසන්නේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.